Hai hai hai, ඔගොල්ලෝ එකතුලා ඉන්නේ කාලි ප්‍රොජෙක්ට්ස් එක. අයියෝ කොහොමද ඉතින්? ඔගොල්ලෝ ඉතින් අද thumbnail එකේ නැත්තම් title එකේ දකින්න ඇති අද මොකද්ද වෙන්නේ කියලා. අපි සරලවම කතා කරන්න යන්නේ අද අපිට පොඩි කාලේ අහතල් එක දුන්න අපේ පොඩි කාල ලස්සන කරපු කාටුන් ගැන. ඉතින් කාටුන් කියන දේ කතා කරද්දි මේ සම්බන්ධ පොඩ රිලේටඩ් යනවා ඩබින් කියන කෑල්ල පොඩ්ඩක් කරේකේ තියෙන ක්‍රියේටිව් ලස්සන කෑල්ල. ඉතින් අපි ඒකට මේකට ගැළපෙන මිනිස්සෙක්, බවලතෙක්, දන්න මිනිස්සෙක් ගෙන්න ගන්න කියලා කල්පනා කරලා කරලා මම පිච් කරපු ඔක්කොම වැදගත් මහත්තුරු එන්න බෑ කිව්වා අන්තිම මට මේ මට ගන්න පුළුවන් මට්ටමේ හිටියේ එක චාටර් ඩයල් එකයි ඒ හින්දා මේ මම එන්නකෝ ඩිලාට දෙගුව ගමු ටක් ගාලා ආවා මේ දැන් කතා කරේ ආවා නෑ මම මෙයාට පොඩි ඌන පූර්ණයක් දෙන්න මේ පටන් ගන්න කලින් ඌ දවස් 3ක් මට කෝල් එක තිබ්බ මේ වැඩේට හරිද ඒ කියන්නේ හරීම හැදියාවක් තියෙන මිනිස්සෙක් ඉතින් එහෙම නෙවෙයි අපි වැඩේ සරලව පටන් ගමු Dilan Senanayaka mage bohoma adaraniya mitura saha hitawata dubbing scene eke porath harima daksha guruwarek me scene ekak sambandhawa ithin api me wede poddak technical kaelalath ekak elaborate karagena yanda lassanta katha karaganna mata hituna me manussaya ada api set karagattaram hodai kiyala ithin aibo dilo aibo naiban jaybin balamuda ah me amma ewa rasa katha ඔය යථා කාලේ අපි එක්ස්ප්ලේන් කරන්න මොකක්ද උනේ කියලා මොකද දිලත් දිලාගේ මගේ තියෙනවා හමුවකුත් ඉතින් මොකක් වෙන්නේ මේ ටිකේ මේ ටිකේ ඇත්තටම මේ දනුත් ඇත්තටම පරක් වෙන්න හේතුව මම ඔබට විටින් විට එව්වා මං හිතන්නේ මැච් එකේ අප්ඩේට් එකක් යනවා AVR sports කියලා තියෙනවා අපේ පොඩි YouTube channel එක මායි මිහිඳුයි කරන්නේ ඇත්තම කිව්වොත් මිහිඳු හරියටත් නයි මායි කරන්නේ මේ ඒකේ වැඩක් තිබ්බා ඊට අමතරව මේ commercial production වගේ එකට හිර වෙලා ඉන්නවා ඊට අමතරව dubbing වැඩක් යනවා cartoon වගේ අර සිංහල fairy tales කියලා ඔයාලා දකින්නේ YouTube එකේ තියෙන පොඩි dubbing scene එකක් වගේම තව අලුත් වැඩක් පටන් ගන්නවා ඒකේ ඩබින් වැඩ ටික යනවා ඊට අමතරව මියුසිකල් ෂෝ කීපයක් දැන් මේ කම්පියර් කරන්න ආවිලා තියෙනවා ඒවට පොඩ්ඩක් පෙර හෘවලට අරවට මේවට යනවා ඊට අමතරව ක්ලාස් තමයි ඉතින් ওই ටික තමයි ක්ලාස් ටික ගැන ළමයි ටික රවට්ටගෙන ඩබින් කියලා නිකන් අමුතු ලෝකයක් නිර්මාණය කරලා ලොකු මැජික් එකක් දීලා අනිවාර්යයෙන්ම සුබවැතුම් ආදරණීය රැවටෙන් ළමයි වෙතට නෑ ඇත්තම කතන්දර කරොත් මේ ඩබින් සීන් එකේ මම දන්න පොරක් මේක මම මූන්ට කියන්නේ හැබැයි අර මේ වගේ තැන් වල බොරුවට විනාශ කරන්න ඕනේ නෑ නේද අහුල් දාන බයිනවා හැබැයි මගේ මිත්‍ර වශයෙන් හැබැයි ඇත්ත වැඩක් ඉතින් කාටුන් කියන කතන්දරේ හරි ලස්සන ටොපික් යන්නේ yes ඔබේ පොඩි කාලේ වැඩියෙන්ම ගත වෙලා තියෙන්නේ කොතනද කොහෙද මොන වගේ තැනකද ගෙදරද එක්කෝ කාමරේ මොකක් හරි අවලංග වැඩක් කියන අර පොඩි කාලේ අසභ්‍ය වැඩ කරන්නේ නෑනේ මම කියන්නේ එක්කෝ පාඩුවේ ඉන්න නිදා ගන්නවා කරනවා ඒ ගත වෙන කාලය නැත්තම් වෙලට වැඳලා හරුංගලයක් කරේ නැත්තම් ටීවී එක ගාව නැත්තම් සාලේ හරි මගේ පොඩි කාලේ ගියේ ටීවී එක ඉස්සරහ වැඩිම කාලයක් හිටියේ ටීවී එක ඉස්සරහ කරේ මැච් බලපු එකයි කාටුන් බලපු එකයි නාට්‍ය බලපු එකයි ෆිල්ම් බලපු එකයි ඒ දුෂ්කර පරාත් වලට මේ ටීවී එකට සිග්නල් තිබ්බද ඉන්නේ බාර නුවරිනුත් බස් දෙක යන්න ඕනේ මචං නුවර හම්බෙන පළවෙනි බස් හෝල්ට් එක තමයි දිගන බස් හෝල්ට් එක ඕන කෙනෙක් දන්නවා ලේක් සයිඩ් බෝලේකට තල්ලත්ත තැනගුමර ගමුදා බලවල කෙන්දල් දිග ඒක තමයි බස් රූට් එකයි 654 නැත්නම් 9 වෙන තැන කඩවස්සට පොල්බල මඩල මැජික් කින්න දිගන ඒක තමයි දෙවෙනි බස් රූට් එක මචං පාරවල් දෙකක් තියෙනවා යන්න 1 hour later එකකින් විනාඩි 45කින් යන්න පුළුවන් එකකින් පැයකින් යන්න පුළුවන් මචං මූ මේ මෙහෙ නෙමෙයි කොහෙද කොයි හරි මේ අර කඹුරු පිටිය පැත්තේ ඒ සයිඩ් එකේ කිසි කොහෙද ගම right එහෙනම් අපි අද දවසේ රියැක්ෂන් එක ටක් ගාලා මොකද මේකේ රහ කැලලා තියෙන අපි රියැක්ට් කරන කැලනේ තව ඊට අමතරව අද ටෙක්නිකල් කැලලි අරවා මම පොඩ්ඩක් නිකන් මේ සම්බන්ධව රස කතා ටිකක් අහගන්න පුළුවන් මොකද ඩිලා මේ අපිට එළියේ පොඩ්ඩක් පිස්සු කැලගෙන අපිත් එක්ක ඇගහන් හිටියට මේ සීන් එකේ බර බහැපු පොඩ්ඩක් ඔය ඩබින් අරවා මම සීන් එකේ මැස් මීඩියා එක පොඩ්ඩක් හැප්පිච්ච ඩිජිටල් මීඩියා වලින් එහා පැත්තේ දේවල් එක්ක හැප්පිච්ච යක්ෂයෙක් ඉතින් මේක දන්න කාරණා පොඩ්ඩක් පරණයි කියන්නේ පරණයි කියන්නේ අවුඩේටඩ් නෙමෙයි පරණ කාරණා රහ කාරණා දන්නවා ඉතින් අපි වැඩේ දගෙන යමු අපේ මුල්ම කාටුන් එක හැටියට මට හිතුණා මේ ජෙන් එකට හැම ජෙන් එකකම පොඩ්ඩක් අර පොඩ්ඩක් තදට වැඩිච්ච කාටුන් එකක් ගන්න බලමු බලමු අද විශේෂ පාසහන කේක දෙන්නම් මං අද පප්පලට රජිනට යවනවා කේක් එක ලස්සන පාටට තියෙන්නට සායම් දානවා බේසමට එකක් මදි දෙකක් දානවා වැඩේ තියෙන්නේ මේ තරම් ලල් නෑ මේ ඇත්ත එක මේ තරම් ලල් නෑ කිසිම ලල් එකක් නෑ කිසිම ලල් එකක් නෑ මරයි එකක් මාදි දෙකක්ම දානවා කියන්නේ හරි රහට කියනවනේ ඔය තනිදා බම්ම කරේ සා සා ඔයේ
ඔය අල්ල ඒක තමයි නේද පොඩ්ඩක් අර නිකන් OG වගේ තියෙන කාටුන් එක නිකන් ඕල් ටයිම් අපිට දැන් මම ගොඩක් කාලවට ওই ළමයි එක්ක කතා කරද්දී උනත් වැඩිහිටි එක්ක කතා කරද්දී උනත් පල්ලවෙනියටම කියන කාටුන් එකේ නම තමයි සූරපප් උන් ඒ වැඩේ හරි විඳලා තියෙනවා ඒ කියන්නේ කතා බහ කර කර ඉද්දී අර එකපාරට සීසර් වෙනුවට හඳ වෙනම කර අර කියනවා නම් අර කනාවට ආවුවත් ඔබලා තියෙනවා ඔබ ඒ කියන්නේ ඒකේ හරි රස කතාවක් දෙනවා සුනෙත් අයියා ගාමින්ද අයියා යෝකේ වැඩ කරේ ෆ්‍රීලාන්ස් හරි මේ මම අහලා තියෙන කතා ඈ මම මේ අහලා තියෙන කතා කියන්නේ ෆ්‍රීලාන්ස් වැඩ කරලා තියෙන්නේ එපිසෝඩ් එකට පැය ගානට අන්න එහෙම තමයි වැඩ කරලා තියෙන්නේ ඔය දැන් නැරේෂන් එක තියෙන්නේ ඔන්න ඉතින් මේ නැරේෂන් එක කරන්නේ ගාමින්ද ප්‍රීතිරාජ් මකබාස්ගේ ගෝලයාට වොයිස් කරන්නේ ඕයේ කියලා එහෙම කියන්නේ මේ සුනෙත් අයියා මට වොයිස් එක මීටර වෙද්දි සීසර්ට අහන ගමන් ඔයාලා හැමෝම දන්න ලාල් සරත් කුමාර මහත්මයා ඒ ලාල් සරත් කුමාර මහත්මයා කියන්නේ මේ හෙන්න ඩීසන් කැරක්ටර්ස් කරන අර තාපසයන්ගේ කැරක්ටර්ස් රජවරුන්ගේ කැරක්ටර් කියන්නේ ඩීසන් රජවරුන්ගේ කැරක්ටර්ස් කරන මේ ආටිස්ට් ගයල් ඕ හරිද එතකොට ඊට පස්සේ මගේ දැන් මගේ හිට් වෙච්ච කතාවක් තියෙනවා උඹ දන්නේ නැතුව ඇති සමහරට සත්‍ය ගවේෂක කියලා මේ කියන්නේ ලෙජන්ඩ් ඔෆ් ද සීකර් කියලා කතාවක් තියෙනවා ඒකේ ෂෙඩිගර් සූල් ඔකේ යස් යස් නෑ මේවයි මම මේක බලන්න හේතුව මූ දන්න කාලේ ඉඳන් ඔය සත්‍ය ගවේෂකකමට පට්ට ගහනවා මම පොඩ බලනකොට ආ වැඩේ තියෙනවා මම ඉතින් බැලුවා මේ පොඩ වැඩේ එහෙමයි උනේ ඒකේ අර මායාකාරයා ඒ මායාකාරයාගේ කැරක්ටර් එක වගේම තමයි ලාල් අයියා ඇත්ත ජීවිතෙත් මාර කාම් මාර බැලන්ස් එහෙම කෙනෙක් ඔයා හිතන්නේ එහෙම මිනිස්සයව සීසර් වගේ දුෂ්ට කැරක්ටර් එකකට දාලා රෙද්ද කියන එකත් ඔබලා ඒක කියන්නේ ක්‍රීම් කැකර් මං කියන්නේ ලෙමන් පෆ් බිස්කට් එක මැද්දට ක්‍රීම් මේ ක්‍රීම් දාලා නෙමෙයි ඒකට කියන්නේ අපි ක්‍රීම් ක්‍රකර් එක මැද්දට ක්‍රීම් දාලා කියලා එහෙනම් අර රහ නැති ක්‍රීම් ක්‍රකර් එහෙම රහ බිස්කට් එකක් නෙමෙයිනේ හරිද ඒක මැද්දට ක්‍රීම් දාලා උඩට සීනි දාපු තැනක් තමයි ලාල් අයියාගේ වොයිස් එක ඒක මාරයි ඒ විහිළු හරි සරලයි බං ඒක තාම hina යනවනේ මාරඩි කියන අයියා ගැටලුවක් නෑ ප්‍රශ්නයක් කරගන්න එපා ප්‍රශ්නයක් කරගන්න එපා මචං මාර ස්මූත් මේක හුරේ කියද්දි හැමින් හුරේ කියනවා අස්සගුලක් පුරා අනේයි ආ ඒවා හරිද ආදල්ලා මේ ඒක නෙමෙයි දිනන පිළිට මොකද්ද දන්නේ නැදින තෑ කොච්චර ගැළපෙනවද බලපන් තැලිච්ච ගතිය මෝරට කතා කරන්න සුපිරි මං කියන්නේ මං හිතන්නේ මචං මේ මෑතකදී ක්‍රියේටිවිටි එක මේ කිසිම කාටුන් එකක මම නම් ඒව දැකලා නැහැ ඒක මාරයි ඒක තමයි දැන්ට අපි ලිස්ට් එකේ පළවෙනිටම අපි රියැක්ට් කරපු එක තමයි මං නම් හිතන්නේ මං බලපු මට මං ආතල්ම හොඳම කාටුන් එක කියලා අපි බලමු අපේ ලිස්ට් එකේ ඊළඟට ඉන්න අපේ කාටුන් එක මොකක්ද කියලා මම මේ කියලා බලන්න පොඩ්ඩෝ දඟයට තියෙන ලොකු අපලයක් ඒක ළඟ ඉන්න අයටත් බලපානවා ආ පොඩ්ඩෝ අද නම් මට සෙල්ලම් කරන්න ඉන්නේ දෙන්නේ නැහැ අපි ඒකටත් එක ඉද සෙල්ලම් කරමු අනේ අම්මෝ මට නම් ඔයාගේ ඉනසරු නීතර යාළු ඉන්නේ පොඩ්ඩෝ පොඩ්ඩක් ඉන්න මං කියන දේ අහන්න දඟයෝ ඔය අපලට මොන හරි කරන්න වෙයි මං ඔයාට තියෙන ආදරෙන් දෙන්නෙම කියන්නේ චේතනාවකේ ඔය ආදරෙත් ලොකු අපලයක් මචං මේකත් මම දන්න විදිහට මේ චයිල්ඩ් කාටුන් නෑම නෙවෙයි ඈ මේක පොඩි එහෙම සීනක් තියෙනවා පොඩි ඇඩල්ටි ගතියක් තියෙනවා මචං පොඩ්ඩක් ලංකාව ඇතුලේ පොඩ්ඩක් අර ඒ මෙව්ව ගතිය අඩු කරලා තියෙන්නේ ඒකෙත් පොඩ්ඩට වොයිස් කරන්න මචං සුනිත් අයියා සිරාවට ආ ඔව්නේ නැත්තම් මට මතක හැටියට කවුද බිල්සන් මාමට වොයිස් කරන කෙනාම තමයි ජිම් පප්පට වොයිස් කරන්නේ ඒ තමයි මයික් ෆොනෑන්ඩු මයික් ෆොනෑන්ඩු කියන කවුද දන්නවද ගොවිසෙත ඇඩ් එකේ මේ ගොවිසෙත කම පරණම කමර්ෂල් එක මතකද ඒක අර මහත රවුන් අයියා ඉන්නේ චිකුගේ දැල්ලා තියෙන අන්න මයික් ෆොනෑන්ඩු එතකොට ගොවිසෙත ඉස්සර සඳුදා මං හිතන්නේ ගොවිසෙත දිනුම් ඇද්දේ ඒ මුලින්ම ප්‍රෝග්‍රෑම් කරේ අන්න යා තමයි මයික් ෆොනෑන්ඩු ගල් පාත්‍ර හඬ කවන්නේ මයික් ෆොනෑන්ඩු ගිරිපුර ඇත්තෝ රේන්ජ් එක අඩේ දැන් සුනෙත් අයියා වණන් අපි හොඳට අහලා අහලා මේ ඉන්න පදන් පුළුවන් ඇහෙද පදන් අර වෙනම රේන් ඉන්නේ වැඩෝ මේ කාටුන් එකත් හරි සරල කතාවක් වටේ දිච්ච හරි එහෙන සිම්පල් මාර ආතල් නේ පට්ටම සිම්පල් ඒ කියන්නේ අර අපි කියන්නේ මේ එපිසෝඩික් ඒ කියන්නේ ඒකාංගික කාටුන් මාලාවක් කිව්වොත් හරියටම හරි අපේ ලිස්ට් එකේ ඊළඟට තියෙන්නේ දැන් අපි ගියේ පොඩ්ඩක් මේ සිරසේ OG කාටුන් දෙකක්නේ අපි යන්නේ දැන් පොඩ්ඩක් අපේ රූපවාහිනියේ ගිය රූපවාහිනියේ ස්වාධීනද මන්ද නෑ නෑ ඕක මචං දඟරවලි කරලා ලපවන්න මුලින්ම ගියේ රූපවාහිනියේ වාගේ ගඟ කඩිද පණින්නි ඒක නෙවෙයි මෙතන ගැත්ත පේනවාද මාළු රොත්ත දඟර වලිග ලපවානර දඟර වලිග ලපවානර ගඟ දිය යට හරිම ඇඩයි පානර තෙම ඉව අල්ලයි
ඒකර උගේ අර තියෙන පවර් එක පින්නනුව පිරාණා මාළු හැංගිලා වගේ උඩයල් එක ගැනෙච්චර මේ මට මන් නිකන් ආන්නේ උඹේ ඒ සතා මොකද්ද මරුසු කිලා ආ මරුසු කිලා ඇත්තම සතෙන්ද මරුසු කිලා කියලා තමයි මේ මෙයාගේ නම තිබුණි පොතේ කියලා සින්දුවේ තියෙන්නේ නෑ මචං අපි බලපන් ජීවිතේට මේ මේ සතා මොකද්ද කියලා හොයලා තිනවද සිතාවටනේ මචං ජීවිතේට අපි හොයන්නේ ওই සතා මොකද්ද කියලා අපිට වැඩක් නෑ ඒ සතා මොකද්ද කියලා උගේ ඌේ නිර්ම ඌනේ සුපර් හීරෝ කෙනෙක් වගේ අපිට බිල්ඩ් අප් කරලා දීලා අපි නිකන් ඌ සුපර්මෑන් ළඟ තියන් ඉන්නවා සහ දංගර වලිබල් ළමගේ වොයිස් නෑනේ උබා 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 බා එච්චරයි මචං ඒ වුණාට මචං ඒ කියන්නේ අර කෙල්ලට වෙනම ලැන්ග්වේජ් එකක් කෙල්ලට වෙනම පි 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 හු නෝ අර වෙනම එකක් ඒ වෙනම එකක් ද මේකත් මාරාතර් ඒ කියන්නේ ෆුල් ශ්‍රී ලංකන් වර්ෂන් එකක් අන්නේ පිටිම තොරන්ටයි වේ සහ මචං ටීම් සෝන් එක අනික මේ මුන්ට දාලා තියෙන නම් වුණත් ඒ කියන්නේ දඟර වලිග දඟර හාමිනේ හරිද ඒක හරි ක්‍රියේටිව් ආ ඒ කියන්නේ මේකත් අපේ පොඩි කාලේ එක සීසන් එකක් මං හිතා අවුරුදු කීපයක් අල්ලන් හිටිය කාරුණ යන්නේ අනිවාර්යෙන් ඒ කියන්නේ වලස් මාමා දොස්තර හොඳයිත ගලිබර්ගේ සුවිසරිය සූරපප්පා ටින්ටින් ඔය කාටුන් සෙට් එක ඇතුලේ තිබ්බ එකක් තමයි මේ දඟර වලිග ලපවන්න කියන්නේ මේකෙත් රිපීට් ගියා දැන් ගියත් නිකන්වත් අපි ටීවී එක ගාවෙන් ගියොත් අනිවාර්යෙන් නැවතිලා බලනවම තමයි ඊළඟට මේක නිකන් මේ අපේ ලිස්ට් එකේ තියෙන මේ කාටුන් එකත් පොඩ්ඩක් අර කතාව බහට ලක්ුන්නේ නැති පොඩි කාලේ හරි තරක ප්‍රශ්න තියෙන කතාවක් නෑ මචං ඇත්තම කතාව කට සිංක් නොකර හඬ කවලා නෙවෙයි එක වෙන්නේ මම දන්න විදිහට මචං මේ කාටුන් එක කරන කාලේ මචං කැසට් එකට නේ මේ ටේප් එකට නේ ගහන්නේ එතකොට මචං ගන්න නේද මේක 60 ගන්න 70 ගන්න නේ නෑ නෑ පිසුද 90 න් පස්සේ යකෝ 90 නෑ නෑ මම කියන්නේ මේ මං කියන්නේ මේ කතාව ඔරිජිනල් මේඩ් කරේ 70 ගන්නද කොහෙද 80 ගන්නද ඔව් ඒ ඔව් ඒ වගේ පරණයි නෑ මං කියන්නේ අපි මෙහෙ ඩබ් කරන්නේ මචං මේ ටේප් එකෙන් ඩබ් කරන්නේ ටේක්ස් ගන්න මචං ඔක්කොම එකවර ඒ කියන්නේ මෙහෙම කවුන්ටර් දාලා තියලා සෙට් එක එකවර වොයිස් කරන්නේ අනික සමහර වෙලාවට පොඩි යෝන් වොයිස් කරන්නේ හරිද මම ඒ කියන්නේ මම මේ කියන්නේ හරියටම සමහර දේවල් හරියටම දැනගන්නේ මං ගෙස් කරලත් කියන්නේ හැබැයි මේ කතාව ඇත්තක් ඒ කියන්නේ සමහර වෙලාවට මචං ඒක ඒ කියන්නේ දැන් වගේ මචං මේ හරියටම එහෙට මෙහෙට කළා මචං සින්ක් කරන්න දැන් තමයි පුළුවන් මේ තියෙන සොෆ්ට්වෙයාර්ස් එකින් හින්දා අපි ඒත් නානවනේ බා ඒත් නානවනේ ඒ කියන්නේ මචං සමහරවිට එක පොඩි ඩයලොග් එකක් ගන්න මම ගිහිල්ලා එන්නම් වගේ ඩයලොග් එකක් ගන්න අපි 10 පාරක් විතර ටේක්ස් ගන්න 10 පාරක් විතර ගන්නවා හරිද දැන් මේකේ කරන්නේ මචං පොකුරම අරගෙන රියර්සල් දෙතුන් පාර කරලා සමහරවිට 5-6 පාර කරලා තමයි ටේක් එකක් ගන්න මේ ටේක් එකක් ටේක් 3ක් හෝ 4ක් ගන්නවා එතකොට තමයි මචං පොඩ්ඩක් ඔය ලිප්සින්ක් කවුඩ දොස්තර හොඳ හිතේ ගේන්නම තියෙනවා. හැබැයි ඒක ලස්සන ෆිල් කරලා තියෙන අඩුපාඩුවක් තේරුම් නෑ අපේ ළමා කාලේ ලස්සන කරා. මේ මේකේ පොඩි ගැටලුවක් තියෙනවා මේ කූමිච්චගේ නේ මේ කූමිච්චගේ පොඩි මොකද්ද? මොකද්ද ඔක නම මකුණාස් නෙමෙයි අනිත් එක කවුද අපේ මේ කොන්න දියන්නේ මේ අපේ පොන්සි ලේඩි බා. අර ගෑනු වගේ පිරිමි කැරක්ටර් එක. ඔව් ඔව්. ඕක මචං මේ කොරියන් කතාවලත් ගොඩි ලොකු අවුලක් වෙනවා මචං. ඒ කියන්නේ අර ගේ සහ ලෙස්බියන් සීන් තියෙනවනේ. දැන් මේකත් පොඩ්ඩක් ඒ වගේ එකක්. හැබැයි මචං ඒ නොගැලපෙන බීම බැලන්ස් කරන්න තමයි කූඹියව කූඹිච්චි කරලා තියෙන කියලා මට හිතෙනවා ඊට පස්සේ පොඩ්ඩක් පිරිමි ගතිය නිකන් මේකප් සීන් එකේ අර බියුටිෂන් සීන් එකේ ඉන්න පිරිමියෙක් වගේ කරලා අන්නේ එහෙම මේවා කරලා තියෙනවා ඊළඟට ආයිත් අපේ සම්මානය අරන් යන්නනවා සිරස පැත්තට අපේ ඉන්නවා කවුද බෝයි ඇඩ් එකක් නෑ යන්නේ මාත්‍යා ඇඩ් එකක් නෑ යන්නේ වා පන්නනවා 98 ආටුන්දා ඇඩ් යනවනේ වා a few moments later මේ බැංකුවේ නගරයක් ඇති බැංකුවේ නම් ඔය අනිත් පැත්ත ගියාද මුටි බලත උසුරට ගමු යෝ නම් සයෝර ජීවිත බලක දෙනවා අර මගේ සයෝගේට ඔහෙගේ හොරකම කනේ මං කියන විදියට කරන්න. ඔයාගේ තුවක්කුව බිම දාලා අත් දෙක උඩට උස්සගෙන ඉන්න. ඔයත් එක්ක මං විහිළු කරන්න එපා හරිද? අද ඒක මරු ඈ. මං ඔයාට වෙන්නේ මොකද මෙතන ලොකු කලබලයක් ඇති වෙන්නේ. නිරුන්නේ නෑනේ. ළමයට මං
වෙඩි තියන්න හැදුවොත් ඔයාට වදින්න පුළුවන්. ඒක නෙවෙයි. කියනවා. අඩෝ ඒක මාර ක්‍රියේටිව්. මචං හිතපන් ඒ කියන්නේ දැන් අපිට අපිට නම් පැටලෙනවනේ. දැන් බලපන් එළියට ඔළුව ඔළුවට එළිය. අපි මෙතනට ගේන්න තමයි අපි මේ අපේ ඩිනාගේ මූලකාවක් වගේ පෙන්නනවා. කැම් එකකටද වා රෙකෝඩ් කරන්නේ? කැම් එකෙන් ක්ලිප් ඕන් එකට. ක්ලිප් ඕන් එකෙන් කැම් එකට ගියාම් බා. සෝරි ක්ලිප් ඕන්. අඩෝ නෑ නෑ. දැන් උඹ හරි අපි සාමාන්‍යයෙන් බස් එකේ යද්දී අහන්න මාත්‍යෝ කාර් එකේ යද්දී අපි මොකද්ද කරන්නේ මේ ජනේල ඇරලා පුංචි කාලේ එහෙම විශේෂයක් නැහැ ජනේල ඇරලා ඔළුවට එළිය දාන්නේ නැද්ද මා ඔය වද කොවිල්ල වරන්න බෑ නෑ 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 අනේ ඒක තමයි මං කියන්නේ නෑ එහෙම නෙමෙයි හරි හරි එහෙම වෙන්නේ නැද්ද වෙන්නේ නැද්ද ආ ඒක කවුද බෝය එකත් අර මෑතකදී يعني පරණ එක නෙමෙයි මේ ලකි ලුක් නේද අලුත් එක ඔය අලුත් version එක ඔය මචං ඒකල් සිද්ධ වෙච්ච කතාවක් මේක හු මේකට කලින් එකට මචං කලින් එකට නේ ඔව් ඔව් මෑතකදී අර ආසාවෙන් බල්ල hina වෙන්න හඩගවපු හොඳ කාටුන් නේද හොඳ කාටුන් නේද මේකේ කවුද බෝයිට හඩගවන්නේ ගාමින්ද ප්‍රීවිරාජ් සිරාවට ඔටේ මුංගේ range එක බලහල්ලා ඔය ඔය ගාමින්දගේ සාමාන්‍ය voice එක මං හිතන විදියට ඔය අනිත් පැත්තට කතා කරන එක නනුර ජයන්ත ඔව් මම සති ගානක් තිස්සේ මිනිහා පස්සේ මන්න තාම අල්ලගෙන උඩෝ අනේ අර ඩීසන්ට් ඩීසන්ට් ආන්න රයිට් ආ ශ්‍රේග්ගේ බූරුව එකේ වැදගත් එක ආන්න රයිට් හරියටම හරි මේක මතක් කරන්න ඇන්ස් මං වගේ කට්ටාර අක්කසී අද කාර විසේ කාර කොමිය යක්කෝනේ උන්දේ ඒ කියන්නේ අපි දැන් අපි ලොකු ලයින් අල්ලනවා නිකන් දැන් මම කලින් වීඩියෝ කුත් කරා කට්ටිය දැන් සීන් එකේ නෑ YouTube පවත් කරන්න බරනවා කියලා ඒත් ඉතින් ඒ යකෝ කරපු වැඩ ටික අපි තාම අතල් ගන්න ඕව කියන අපි විදිනවා තාම ඒකට පැඩෝ නේ පොඩි ට්‍රෝල් ගතියක් දුන්නා උඹ මේ කියන්නේ මේ අයියලා නිකන් වැඩේ නිකන් ටොයින් වුණා කියලා එනවනේ මචං අපිට දෙන්න ඕන මෙමරිස් ටික ඔක්කොම දීලා මචං සද්ද නැතුව පිටිපස්සරලා ඉන්නවා පිටිපස්සරලා බලන් ඉන්නවා කොහොමද දන දෙන්නේ බලන් අරන් බලයන් ආ YouTube ආ හැදෙන්න කවුද බොයි කියන එක පොඩ්ඩක් මෑත කාලේදී පොඩ්ඩ නම්බු පිට කියන්න පුළුවන් අපිට කාටුන් එකක් තියෙනවා කියලා නේ කියන්නේ තාම හොඳ ඒවා ටිකක් මොකද අපිට අපිට බයින්න කාටුන් එයි මං හිතනවා මේ ලිස්ට් එකේ අපේ ගමු අපේ ලිස්ට් එකේ ඊළඟ කාටුන් එකට ඕකේ හැදි මචං එනවා කද්දට වැඩ ගන්න දුවගෙන ඕ නෑ ගිය බං මචං වෙන එක ටීම් සංග ඔය මියුසික් එක බං ඔය මියුසික් එක හැදි මචං ශනිකව කොච්චර විදිමත හිටියක් කොල්ල මේ බොරු බොරු නෙමෙයි කිම්ම කෙනි ඉදිකඩු මේ ඒක මාරාතල් ලැබ්බගේ වැඩක් නෑ බං මේ මට මියදෙන්න වගේ ඒක ලෙජන්ඩ් රිබා පන්තියේ කතා කරන්නේ කිඹුල්ලෝ ගැන මේ උඹට අපි කොහොමද මේ ටීචර්ගේ වොයිස් එක හෙද්දි උඹට මතක් වෙන්නේ නැද්ද උඹේ ස්කූල් හිටපු ලස්සනම ටීචර්ගේ වොයිස් එක අඩේ සිරාවට එහෙම සීන් නැද්ද ඒ කාලෙත් මචං ඉස්සරහ තිබ්බ ගියාංකෝ ස්කූලේ ලස්සනම ටීචර්ගේ මූණ මතක් කරා මෑව දැක්ක ගමන් නෑ ගියපන් අනිත් එක මත මට හොඳට මතකයි පැංචගේ තාත්තට සෙට් වෙනවට මාර කියලා දීවම් මෙයා මචං මං ඒනින්න කතා කරද්දි මට මාර චූල් පොඩි කාලේ මේ 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 ඒක මාර හයිප් යන්නේ බිල්ඩ් අප් කරගෙන මේක හරි සරල කතා කිඹුල්ලු කණ්ඩේනවා මුංගම් මේවා වෙනවා කැලේ සීන් ටික තිබ්බා සීන් එකක් ගලපලා එකකට එකක් ගලපන කතා අත්ගලපලා තිබ්බා ඒ වුණාට පොඩි කාලේ මාර ඉද ෆිල් කරා ඒක වෙනම මැසිව් මැසිව් මේක ඉන්නවද කවුරු හරි අපේ ප්‍රවීණ වැඩ්ඩෝ ප්‍රවී යකෝ මේකේ තමයි ප්‍රවීණ වැඩ්ඩෝ ඉන්නේ ඕකේ මචං පැන්චට හඬගවන්නේ මචං දැන් හිරු ටීවී එකේ හඬගයිම් හෙඩ් කසුන් ජයවර්ධන ඒතකොට එයාට අවුරුදු මම හිතන්නේ 17ක් 18ක් හරි අවුරුදු 14ක් හරි ඔය දෙකේ එකක් ඒ කියන්නේ ඉතාලම පොඩි ස්කෝලේ යන ගමන් තමයි මේක වොයිස් කරන්න ඇවිල්ලා තියෙන්නේ පැන්චට කසුන් ජයවර්ධන වොයිස් එකක් තාම ඔය වගේ ඇත්තටම වොයිස් එකක් තාම ඔය වගේ කසුන් ජයවර්ධන මම දන්නවා සී දේවිට හඬ කැවුවේ කවුද කියලා නෑ ශාමලි ලිවේරා තමයි හඬ කැවුවේ සාමාන්‍යයෙන් මට ඒ කියන්නේ දැන් නාම කිව්වත් මතක ඒ කියන්නේ මූණ මතක නැහැ දෂ්ඨවති පුංචි කැලේ දෂ්ඨවති මතකයි කැලේ දෂ්ඨවති හරිද ඒ කියන්නේ මොකක් හරි කාටුන් එකක් ටීවී සීරීස් එකක් ගියෝ ශාමලි ලිවේරා කියන නම හොඳට නෝට් එකේ යනවා අනිවාර්යෙන් තියෙනවා අනිවාර්යෙන් තියෙනවා රේනෝ මේ හඬ කැවුවේ නැද්ද මගේ මතකේ නිවැරදි නම් සිරසේ මේ හිටපු ඒ කියන්නේ මේ අලුවේ කරනංශ හිටපු කෙනෙක් මේ ඔය ඔත්තර දන්නේ දැන් රංගන කොහෙද බා මන් දන්නේ මම මට ආගෝ
Right, tapi ilang react tak kena. Apa ilang video ke benne? Podak kal. Apa itu podik kal? Podak hype ke jawa dunia kartun neka. Apa main music ke kaya di dua na, payno. House hatra dia ni. House hatra dia ni. Brahas pada ini house hatra dia ni. Hatra dia ni. Marai, hebat yo ya. Aragan itu ni, alu tu aja ni kan. Oya kartun ni ke, gifu, oya video ke, itu ni. Alu tu episode ni ke, nama tika. Me remaster kerap kan? Ya, remaster kerap ni. Alu tu ngapu kartun set tak? Aau. Mambelu, me macam ni apa? Dat animation vibe kongo tu, macam tu. Ah, ini. Okay macam tu sita me sakia te voice kerana tu sita karavita iya. Mandar ni kira make it sakia te voice kerana eh tu sita karavita iya, mai. Eh awal tu gan rat passe. Parana handna lu, kerana tamat inna parana handna lu set tak macam me voice kerana make mar. Kerana kerana me dengan me alut version ni macam apa? Itu kini kollo set tak koye Dilip Tejan, Chama Thasarang, Buddhi Krosan. Buddhi Krosan kerana macam Scooby Doo ke me lasana kollo kau tu macam Freddy dah handa ni Buddhi Krosan na, ya Buddhi ke vali bete. Me kama set tak network ke kerana kita ini kama set tak ini ding nanti vali ini kama alun liu bagai tamam macam me dubbing kerana. Habai bute nanti vali ini kau kerana me mung me ke vali lasan tak kara. Unique. Mar lasan nirmana kara. Api kerana api dengan api podi kala lasan aik kila vala, ya loko ini cara lagi liten ni, liten ni. Ikan maru. Okay, lasan fan theory ati na dana Rajib buat ke? Nee. Oi master, orang tiga ayu tu di mana? Tahu. Oi ayu tu di di lati ni, orang control le karom ini ke bala dah. Ha. Okay, apa Monis kian apa Michelangelo? Michelangelo. Oh. U tamai ye sette kini weird ma pizza danggalan ni ka? Arab. Pizza kan ni? Oh. Pizza kan ni ka? Danggalan ni ka? Tamil bahasa pati di ni uta. Kating board pati ni ka? Iting muda dunna nancakku. He tu dana. Eke coordination ni kamarui. Mulai board dah kagak kagak ni taman tak kelakar ni beri benda. E meditation ke alat tek tamai master uta nancakku di lati. Ah. Mau orang me, atal gan ni inda pisu kiri ni inda. Ani gudah kelat waradi ni uhi inda ni dekian. Paling attempt ke waradi ni. Eke api raja kian? Raja re di lati inne. Arah muka tu kur tu nuwa gaya. Me matu na. Eka marna aja kene me. Eka ninja wala defense aja. Amma. Eka di lati inne rafai dekian. Raja te defense keran dekian. Utama esit dekian bayana kene ka. Uta di lati inne maran netu guard keran. Aru leni leni kene. Atra muka tu kawak kare. Kimo ko leenado. Uta di lati inne pula. Utama esit teke ti inna pattem molakar ya, pattem innovative intellectual dialogue. Uta pollak kati, uta danna beriti ke danna. Aduma equipment permainan kini danna beri muka alat apa angkel tama uta ekadil ti inne. Aru leader, uta khatan ekadil ti inne. Uta tama khattiya save keran, guard keran, attack keran, nokko meja dil ti inne. Di kater. Omai ya ray, eka fan theory ak mana me pollak kehari buka tanda ya. Eya ray eva ke raha kali mung khatun lala marji do bela ti inne. Ikan pattem leader. Ema ya ne, ilang rapi liste ke ti inno meka handa kau buka tanda ni me di lo. Hebei verbally kian deval lalat wada aru visually pain. Dia bal loke ikman dana ni. Aniwa. Darah nak kita ada kabilem bagi. Oh. Orang mata kata me loni dance lagi. Kau yang kartun tiga me dera ni. Eti kerja ane mar hype kerap bodak rani kan. Nihan dah biri ekwa ke u marah atal leh adun. Mar wah atal leh adun. Road runner pas selo ni kan. Wildy coyote. Bibi. Uta tiada maleba. Egi scientist ke itu adne. Uta. Ma, egi ne hari ma, ema apa awit cikarno? U khan tar keran lu lah. Ukur berda. Beri pam me, u allagan. Allagan ni terai. Ar antiu tu utra terai beri. Api tebak kita mai. Beri kang arame. Bela aragale pas teng rani lelo nawa kita mukar hebat. Melu, melu ni tuan selagi tamai, tuan selagi tamai kat mami itu khati mana, Sylvester Tweedy, ar Douglas ni, Donald Duck, Donald Duck ni, sette kirno. Ha hari awat mungkin. Me ala lagi. Jang structures, me characters selama jang structures balap gua mungkin apa ni? Ha hari awat kita ni inna mana? Vibe bega, yes. Ini kemarai ni mungkin itu yang create you adal dia. Ani mara. Ini agak apa liste ke tiennu? Port Duck, mami itu anu dasar ke lama itu sahen mata ke ti. Me karun nega, me ke Sindhu eh mahonda te ulur wadin hadal dibba. Asi soro soro soro.
පෙරදිග වාද්‍ය භාණ්ඩ භාවිතා කරමින් ඒ කියන්නේ ඔකෙස්ට්‍රා එකක් වාගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ හාමොනියක් කරන සෝරෝ 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 ඒ කියන්නේ එකෝ එකක් හදලා තිනවා එකෝ එක කවුද දැන් මියුසික් කරන්නේ ඒක මචං මට මතක නෑ අතරම කවුරු කරත් ඒක මාර يعني ඒ ඒ සීසන් එකේ තව සුපිරි කාටුන් ටිකක් නේ ඔව් අනික මේක මචං මේ සෝරෝ එකෙත් يعني එක එක channel වල ගියා සමහරලාට ස්වර්ණ වාහිනිය ගියා සමහරලාට රූප වාහිනිය ගියා හැමෝම channel එක මාරු වුණා හැබැයි මාරු වුණාට මචං අපිට වැඩිපුරම වැදුනේ හසිබත අතගත් අසරුව සෝරෝ රූප වාහිනිය ගිය එක තමයි ඒ hype එක නිකන් හරි ලංකාව විතරම build කරා ඈ ඒ කතන්දර අරමයි ටික ඒ කියන්නේ ඔය කඩු උන දෙපැත්තකම කඩුවක් නෙමෙයි නුගාව තියෙන්නේ උල්ල තියෙන කඩුව නෑ අර උල්ල තියෙන එකම ඕක මචං අපි ඕක දැකලා තියෙන මචං ඔලිම්පික් වලදී විතරනේ අර මූණ වහගෙන මේ පිටිපස්සේ අත තියාගෙන කරන එක ඒක අපිට ඒ කැපෙන්නේ නැති කඩුවක් කියලා ප්‍රශ්නයක් කුලිට නෑ ප්‍රශ්නයක් නෑ ජීවිතේට ඊළඟට අපි ලිස්ට් එකේ ඉන්නවා පොඩ්ඩක් අර කාටුන් කියන vibe එකට පොඩි තව අලුත් ආතල්යක් එකතු කරපු කාටුන්යක් ඈ ඒ කියන්නේ මේක මේ අපි ජීවිතේ බය දෙන්නේ බං හොල්මන් කියන එක ඔව් හොල්මන් කියන එක අර ආදරේ නිකන් chill එක හුරතලේ කියන එක mix කරලා දුන්න අපේ ආදරණීය කාටුන් එක කැස්පර් හ්ම් මේ මේ මේක තීම් song එකක් ඈ සුබ්‍රියා ඒ කියන්නේ අර හරි කැචි අපිට මතක හිටපු වැදිච්ච එක දඟයා වගේ පැංච වගේ කියන්නේ පැංච මෙලඩිය වගේ එහෙම මෙහෙම වෙද්දී අහුවෙච්ච එක අන්න හරි මේක අර යාළුවා හොල් මං කතන්දර ඒක හරි වචන ටිකක් ගලපලා දඟයා එකෙත් අර දුවන්න කියන්න පාඩම් කරන්න තිබුණත් ඒ ස්කෝලේ අපිට හරියට වදින වචන ටිකක් රිලේට් වෙනවා රිලේට් වෙන දේවල් දාල් තිබ්බා ඒක කතන්දරේ සුකේදී අපි ළඟ මේ ඉඳවා ඕයි කැස්පර් බංගාස ඕ කැස්පර් එකට ඒක ඇනිමේෂන් එකට සෙට් ඒ කාලේ එන අමාරුවෙන් කරන්න ඇත්තේ ඒක මචං හිතපන් මං ඒකයි කිව්වේ පටියටනේ බං ගහන්නේ ටේප් පටිය අලවලවනේ කරන්නේ ඕක මං මම කියන්නේ මේ කාලේ වෙද්දිත් මං හිතන්නේ ප්‍රෝ ටූල්ස් මේ කියුබේ සරමේ අවිල්ල නැහැ මචං රයිට් කැස්පර් එහෙමයි උනේ අපි මේකත් ලෝනි ටියුස් තමයි හැබැයි මේක අපිට වෙනම අපිට බිල්ඩ් අප් කරලා දුන්නා ලස්සන කතන්දරයක් ඒ හින්දා මේක දැමිය යුතුයි ඊට අමතරව අපේ හා හා හරි හාවා මොන ඇනිමේෂන් වයිබ් එක අලුත් වගේ බා නෑ 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 මම කියන්නේ අලුත් මේක නෙමෙයි මේක සීසන් 3 4ක් ආවනේ බා ආ ඔව් එහෙම වෙන්න පුළුවන් එහෙම වෙන්න පුළුවන් ෆැමිලි ගායි සීසන් 18ක්ද කොහෙද ඇවිල්ලා 1 වෙනස් 8 වෙනස් 12 වෙනස් 10 එහෙමනේ වෙන්නේ හරියට හරි මේ තියෙන්නේ අලුත් මේක නෙමෙයි මේ මැද හරි එක මැද හරි එක ඔව් මැද හරි එක පරණ එකෙත් මේ සීන් එකම මෙහෙම්ම තියෙනවා ඔය සීන් ඔක්කොම ඔය විදිහම තියෙනවා ඔහොම තියෙනවා පොඩ්ඩක් ඇනිමේෂන් වයිබ් එක පරණයි පොඩ්ඩක් අර ඇහැට කනතලු ගතිය වැඩි පොඩි අර මෙගා පික්සල් කියලා වෙලා වගේ ෆොටෝ එකක් තියෙනවා සීන් එකක් තියෙනවා රයිට් මේ බක්ස් බනි කියන්නේ අර ලෝනි ටියුන්ස් ලාගේ පොඩ්ඩක් ඉන්න ලොක්කා වගේ ඩයල් එකක් ඒ යුනිවර්ස් එකේ ඒ කියන්නේ උඹලා බලන අර මාවල් DC වල අර DC වල සුපර්මෑන් වගේ අන්න වගේ ලෝනි ටියුන්ස් ලාගේ පොඩ්ඩක් පොර මූ තමයි ඉන්නේ ඒ කියන්නේ මොකක් හරි ගේමක් ගහලා අන්තිමට බේරන එක නේද විශේෂයෙන්ම කියන්න ඕනේ හා හරි ආවා එකේ හා හා හරි හාවට හඬ ගවන්නේ කවුද කියලා දන්නවද නෝට් නෑ ආවා ආවා ප්‍රියා සූර්ය සේන සමග සම්ප්‍රව සුදුවරලියාමල සුදුවරලියාමල නේතර අනුදේශන් කරේ නෑ පරණ පරණ ලඟකුණක් කරා මචං කැසට් සීන් එකේ අගක් හරිනකම මට මතකයි මරුණේ කී දැන් කිවාගේ 88 මලා කියලා දෙවනු විජේ සූර්ය මහත්තයා කරේ හරිද ඔව් මචං මට මතකයි මේ අජිත් ලගේ කැසටුත් මේ නෑ නෑ ඒ කියනවා අර නිකන් නාමල් උඩුගම ඒ ළඟට වගේ එනකන් හදන්න ඇති මචං ඊළඟට අපේ ලිස්ට් එකේ තියෙනවා පොඩ්ඩක් ඒ කියන්නේ මේක අතිශය ප්‍රසිද්ධත් නෑ හැබැයි අප්‍රසිද්ධ නෑ පොඩ්ඩක් සීමා සහිත කියන්න බෑ මේක පොපියුලර් නේ බා පොපියුලර් ඒ කියන්නේ අපේ කාලේ පොපියුලර් දැන් නම් මතක නැතුව ඇති මොකද ඒක ඇදගෙන යන තරම් අර සූර පප්පලා තරම් අම්මට සරි හයිප් එකක් හැදුවේ නෑ කූමිජ් තරම් නම් නෑ දොස්තර හොඳ තරනොත් නෑ මේක ඇපල් ආදිපාද තුමාලා ඉන්න එකේ තමයි තිබ්බේ අන්න ඒ ලෙවල් එකේ පොඩ්ඩක් ගේමක් ගහපු කාටුන් එකක් සහ වෙනස් මේකේ මේ ඉන්ස්ට්‍රුමන්ටල්ට ඔය බලලිමුකෝ පොඩ්ඩක් වෙනස් කතන්දර බිල්ඩ් අප් කරපේ ගන්න හැබැයි මචං මට කාබාසිනිය එතුමත් එක්ක මෙමරිස් නෑ මචං මට කාබාසිනිය එතුමා මට සෙට් උන්නේ ඒ කියන්නේ බලන්න මේ ඒක මග අරන මට අපි අපේ ලිස්ට් එකේ ඊළඟට තියෙන්නේ ටිකක් ෂුවේෂීෂී ඒ කියන්නේ ෂුවේෂීෂී මේක කාටුන් එකක් නෙමෙයි මේක ස්ටොප් මෝෂන් වලක් හැබැයි මේක දාන්න හිතුණා හේතුව නිකන් ඩබින් කියන කතන්දරේ මේකේ අමුතු රුදුප්පල වෙන්නවානේ මේක මචං තිබ්බ කඩේම වගේ මේකත් එක කඩේම ආ දේවි අපි කඩුවා
ආරිෂ්ට එන්නානේ ඇතුළට එන්න මොකද මේ ඉස්සරහට කරන්නේ අපි දෙන්න ප්ලේන් තියපුවු සීනි වැඩි එකක් මන්ඩුක පොඩි උදව්වක් ඕනේ අයියෝ කියන්න ඕන උදව්වක් කරන්න හැබැයි සල්ලි නම් මේ වෙලාවේ නැහැ සල්ලි නෙමෙයි මේ ගොයියා ගෙදරින් ගිහිල්ලා අනේ හැබැයිද කොච්චර කියතනේ කොහෙද යා ගිහිල්ලා තියෙන්නේ කියන විදියට කොන්ස්ටන්ටිනෝපලේට වැහැක දන්නවද කොන්ස්ටන්ටිනෝපල් මන්දන පිටකොටුවේ බෝගාඩේ මියට කොහෙනිය සිටි රෙදිටක් උදාගෙන ඉන්නේ මචං අඩෝ බලවන් තාම hina යනවා අඩෝ මේ බොරුවර නෙවෙයි යා මචං බොරුවර නෙවෙයි අපි අවුල් නම් අවුල් කියනවා හරිද ඒ කියන්නේ ඒක ආතල් වා මචං ඉගෙනේ ඔබ කියන්නේ දැන් මේක ස්ටොප් මෝෂන් නේ ලිප් එකක් මචං හරියට ඔන්න ඔහමනේ යන්නේ ලිප් එක ඔව් ඔව් හරිද මෙහෙම ගැහෙනවා එනවා එහෙම එහෙමනේ යන්නේ හැබැයි මචං තුනෙත් අයියගේ ටෙම්පෝ එකෙන් නේ බං අපිට hina යන්නේ hina යන්නේ ආ කඩවල් හැබැයිද කොහෙද දැන් ඇවිල්ලා තින්නේ ඒ කියන්නේ ගියපු එක ලොකු දෙයක් වගේ වයිබ් එක දෙන්නේ චාව් අනිත් එක මේ ඌ දන්න සීන් එක දෙන අර ෆැක්ට් එක ආ පිටකොට ලිස්ට් එකට මේක තිබ්බේ නෑ සජෙස්ට්ුන් නෑ මම දැම්මේ හේතුව මට කාටුන් කියන එක ආස කරෙව්ව කට්ටියම කියන්නත් කියන්නේ ආස කට්ටියම නෙවෙයි ආස කරවපු තැනින්ම කාටුන් එපා කරෙව්වා මට ඇත්තම මේ ලෝකේ අපිරිම කාටුන් වලින් එකක් තමයි මෙන්න මේක අර කාටුන් වල තිබ්බ මේ හරි ඕක දාපන් ඕක මියුට් කරලා අපි බලමු දැන් ඔය ඉතුරු හනකේම් ශිල්පීන් ටික අර මේන් කැරක්ටර්ස් ටික පොඩි උන් ටිකනේ ඕක මියුට් කරලා දාපන් අපි ඒ අතර තුනේ ජීමු හරි පළවෙනි නම ලාල් සරත් කුමාර දෙවෙනි නම ශාමලී ලිවේරා තුන්වෙනි නම වික්ටර් රාමනායක හතරවෙනි නම නිලුකා රේගානි පස්වෙනි නම රවීන්ද්‍ර කෝදාගොඩ හයවෙනි නම නිමල් ජයසිංහ ඔය ඉන්නේ තාමත් ඩබින් කරන වික්ටර් රාමනායක මහත්මයා කොහොමද කියලා මට හරියටම මතක නැහැ අනිත් හැමෝම තාමත් ඩබින්ස් ෆීල්ඩ් එකේ ඉන්නයි මට මේ කාටුන් එක එපා වෙන්න හේතුව බං අර කාටුන් කියන ඇනිමේෂන් අර තියෙන ආතල් වයිබ් එක මේක විනාශ කරා ඔව් ඔව් ඒ කියන්නේ මෙහෙමයි මේ වේස ගහන අග්ගලයක් කාලා ගහනවා ගමටම මූර කවුරුවාද ඉතින් බං එහෙනම් එහෙම කියන්න බෑනේ මචං එතකොට මේක මේව නැද්ද මොකද සූරපප්පා අරිස්ට බීලා ගහන එකේ චිල් එකක් තියෙනවා මෙතන මේ කාටුන් එකදලි මේ අමුතු මෝඩ වීරයෙක් හදලා තින්නේ ඒ කියන්නේ ඒක හදපු විදිහ කැතයි තව මේක ඇනිමේෂන් වයිබ් එක වෙනස් කරලා මේ නිකන් මේක බං ස්ටොප් මෝෂන් උයි 2D එකතු කරලා හදලා වගේ බෑග්ග්‍රවුන්ඩ් එක 3D ඕකේ අවුලක් තියෙනවනේ මාත් ඒක කොහෙද කතාව කාටුන් එක කොහෙද ආ ඉතින් ඒකනේ එතකොට ඉන්දියාවේ කතා කීයක් ආවද ඔකට පස්සේ ක්‍රිෂ්ණාව සුපර් ශිවාව ෂූටින් මාටින් ආවා ඒ සෙට් එකම ආවා ආ ඉතින් ඒකනේ ඔය මචං මේ ඉන්දියන් ඔය ටයිප් එකේ කතා වල ආරම්භය මං හිතන්නේ මේ ගණන් අඩු හින්දා වෙන්නේ ගණන් අඩු මචං අර බට්ටු බවන ආතල් ස්ටොප් මෝෂන් නෙලා සූරවප්ප ආතල් කවුද බෝ යාතල් ඇයි මේක ආතල් නැත් මට මේක සෙට් නෑ බං කැතයි එකේ විහිළුවක් මට සෙට් නෑ මං බල්ල මම දන්නවා මේ මේක බල්ලම නෑ කියලා මම එහෙම මෙහෙම බල් දිනවා අර හරකෙක් එහෙම පොලේ ගහනවා අර ආ වාත අග්ගල කනේ කරා මේවා ඉන්නවා අර කෙල්ලෙක් ඉන්න එක ඒක මං බල්ලා මේ කතන්දරෙත් පොඩ්ඩක් අර පිටසක්වලියෝ නිකන් වීරත්වය අරම කියන එක පොඩ්ඩක් ලස්සන බිල් කරලා තිබ්බා නේද? ඒ කියන්නේ එක සීසන් එක මාත් ඩබ් කරා මහත්ය. සිරාවට මේ මං හිතන්නේ මේක නම් ගණන් ඇති මචං. මේක ගණන් මචං. මේක ගණන්. බොරු කියන්නේ නැහැ මේක ගණන්. පහුවෙද්දි ගණන් අඩු වුණාද දන්නේ කොහොම හරි මේක මුලින් ඉඳන් ආපේක නම් අනිවාර්යෙන් ගණන් වෙන්න ඕනේ ඉන්දියන් කාටුන් වලට සාපේක්ෂව මේක අනිවාර්යෙන් ගණන්. ඊට පස්සේ සීසන් තිබ්බා නම් ගණන් නැතුව ඉන්නේ නැත්තේ පිරිවැයින්ද වෙන්න පුළුවන්. අන්න ඒක වැඩේ. අනික ලංකාවේ කතන්දරේ එන ජෙනරේට් වෙන රෙවනිව් අරම පොඩ්ඩක් පාඩු ඇති. ඈ මොකද රෙවනිව් නේ රෙවනිව් නෙමෙයි මම කියන්නේ සෝෂල් මීඩියාව ගැන නෙමෙයි. උන්ට ඇඩ්වර්ටයිස්මන්ට් වලින් කපා ගන්න ගණන් ඕව පිරිවැයට මචං උඹ හිතපන් මෙහෙම රුපියල් 10ක් 10ට කාටුන් එක අරගෙන එපිසෝඩ් එකක් අරගෙන රුපියල් 30ක් හොයනවා රුපියල් 3කට කාටුන් එක අරගෙන රුපියල් 30ක් හොයනවා කෝකද ලාභ
තුනකට අන්තයක් කරනවා. ඒක තමයි. අපි ඊළඟට යන කාටුන් එක 1900 බර ගණන් වල කාටුන් එකක්. හැබැයි ඒකත් හරි ලස්සන බිල්ඩ් අප් කරා. 1900 බර මේක බං අර මధుර ජවනිකා ආනන්ද ජවනිකා වගේ අවුරුද්ද පරණ උනාට උන් කරෙත් හෙළම පරගාන concept එකන්නේ. ඒකින්ද අපිට අඩුපාඩුවක් වෙන්නේ නැහැ. මොකද උන්ට ගල්ලුගේ concept එක කියලා දාන්න ඕනේ. වාහන අරෝමියා ගල්ලුගේ විදිහට හදලා තිබ්බේ. ඉතින් මේ Flintstone කියන කතන්දරෙත් අපිට පොඩ්ඩක් මෑතකදී හරි ලස්සනට creative වලට දැම්ම මේ වැඩක් නේ කාටුන් එක. අනිවාර්යෙන්. දන්නවද වැඩක් ගාලේ? අද මෙහාට කවදාවත් නැති විදිහට අමුතු ටෙලිෆෝන් කෝල් වගේක් ආවනේ. කවුද? ඉස්සෙල්ලම මස්කඩියකින් කතා කළා. මේ පොඩි අමතර කතාවක් කියනද? මේ ගිරිපුරත් වාදි මතක් වුනේ. මේ ළමයි අතර හි හයිප් වෙන පට්ට කාටුන් තියනවා නේද? පට්ට හයිප් වෙන. ඒ වගේ සුපිරි වැලක් ගහනවමයි. කොහමද මේ මාකටිං ප්ලෑන් එක? ඒ ළමයා කොතුවලේ හොයාගෙන ලොකු වෙද්දි අනිවාර්යෙන් ඒක හොයන් යනවා. යනවා යනවා යනවා. අනිවාර්යෙන්ම යනවා. එයා කිව්වා ගෑනු ළමයි දෙන්නෙක් කියවනවා කියලා ඔයාව හම්බ වෙන්න. කවුද ගෑනු ළමයි කියනවා? අනේ කාගේ හරි විහිළුවක් වෙන්නේ නැති ඩොටි ගණන් ගන්න එපා ඔක ඉතින්. මේ මේක පොඩි ළමයින්ට හදපුම කාටුන් එකක් නන් නෙමෙයි. අර ඇඩල්ට්ස් කියලා කියන්නේ අපි නේද? පොඩ්ඩක් මේක ලංකාවේ උන් අපිට දුන්න ඒ රසය හරි ක්‍රියේටිව් නේ බං. ගිරිපුර, ගල්පාත නෝනා, බොරළු ගොඩ, ගලේ වෙල, ඒ ගල් 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 සීන් එකෙන් හරි ලස්සනට බං අර ගල්ලුගේ කතන්දරේ අපිට අපි ස්කෝල වල ගිහිල්ලා අපි කතා වුණා අපි ලොකු ඇස්සල බං සාමාන්‍ය 12 13 11 ඒ වයසේදී අපි මේක බලබයි. ඉතින් මචං ඩොටි ඩොටි කියන නම ගියානේ. මේකනේ ඩොටි කියන නම ගි. රයිට්. අපි අද දවසේ අවසාන ලින්කෝ විදියට තව තියෙනවා අපිට ආතල් දුන්න පිස්සු පූසා සූත්‍ර කීටි ඒවා තියෙනවා හැබැයි අද දවසේ අපිට අවසාන ලින්කේ මොකද මේ API දැන් පැය දෙකක් දික් වෙන්නේ නැති අවසාන ලින්කෝ විදියට අපි තෝරගන්නවා පොඩ්ඩක් අපිට විහිළුවරම ඒවා පොඩ්ඩක් පැත්තක තියලා පොඩි සීරියස් නිකන් ඇඩ්වෙන්චර් ත්‍රිලර් ගතියක් දුන්න පට්ට කාටුන් එකක් සහ අමුතු මට්ටමේ මන් දන්න තරමින් උන්ට ගණ්ඩ වුණා අප්‍රෝල් ගණ්ඩ වුණා හඬ කවල යවලා මේ ගැලපෙනවද කියලා එහෙම අපේ ආදරණීය ටින්ටින් ටින්ටින් එක මට දන්න තරමින් මට මේක මේක නම් මේ මේඩිලා නෙමේ අනිද්දිලා පෙඩිලා දිල්ෂාන් ගුණවර්ධන දිල්ෂාන් ගුණවර්ධන අපි ගුණවර්ධන කියව කතන්දරයක් ටින්ටින් උත් වෙන කාටුන් පිස්සා ටින්ටින් එකේ ඩබ් කරලා ඒක ඒ කියන්නේ වොයිස් එක මැච් කරනවාද කියලා බලන්න අප්‍රූවල් ගන්න සීන් එකක් ආවා මං ඒක තමයි කියන්නේ නේද ඒ කියන්නේ විශේෂයෙන් වෝනර් බ්‍රදර්ස් ලා සහ මේ මෙයාලා ස්කුබිඩු කරේ කවුද මේ ආයතනය හැනා බාබරලාට යවන්න වුණා මොකද්ද ස්කුබිඩු වොයිසස් ටික ඒත් එක්කම දෙරණෙන් කරා කාටුන් එකක් ට්‍රාන්ස්ෆෝමර්ස් කාටුන් එක ऑप्टिमस प्राइम मरवाए में वह कैरेक्टर्स थे का ये कैरेक्टर्स थे का यावन नूना वॉर्न ब्रदर्स लाटा ये ओ एक अट हेतु एक अट तम कताव क्या ने देंग याला विश्वास करने वा हे एक अट याला क्रिएट कर वो कैरेक्टर का डर डैमेज जगा एक अट ये ये मूड देगा मैं स्कूबीडू के आदि मतलब कौन है स्कूबीडू की ना कतान दे तीन आने यार एक अट हरी ऑनरेबल मेंशन ना एक अट मार विदिर सीजन गोड़ा लंका पे नू लंके दिगम कार्टून दिगम लंके दिगम कार्टून ने लंका वे त्वेडी प्रमाण पे नू कार्टून ने और मुंगे फैन तीर यत्ती ना मैं मैं मूसेट का सिविल යුද්ධයෙන් පැනලා යන ළමයි ටිකක් කියලා. ආ මට සිරේ. හරිද? ඒකෙන් පැනලා යන්නේ මොකද මුන් කවදාවත් මේ හොල්මන් ටික අල්ල ගෙදර යන්නේ නැහනේ. ඔව් කොහේ හරි යන්නේ. කොහේ හරි යන්නේ. කොහේ හරි යනවා. හරිද? මුන් යන්නේ තවත් හොල්මන් තියෙන පැත්තට. මොකද හොල්මන් තියෙන පැත්ත කොයන් යන්නේ? එතනට මිනිස්සු එන්නේ නැහැ. ආ. අර ඒ වගේ තීර දිනවා. තව මේක මේ ෂැගියාගේ මනෝවිකාරයක් කියලා තියෙනවා. මු ඉන්නේ ඉස්කෝලේ හිපියෙක්. මුට ඉන්නවා බල්ලෙක්. ඒ බල්ලත් මැරිලා. ඌ ඒකේ දුකට ස්කුබී කියලා කතා කරන්න පුළුවන් බල්ලෙක් කියලා මනෝවිකාරයක් හදාගෙන ඉස්කෝලේ අර මුට බුලි කරනම එකා තමයි මේ ඔයගේ කැලේ තමයි උන් සෙට් එක යාළුවෝකල හිතාගෙන මූ ඉන්නතර හිපි සීන් එකේ නිකන් කුඩු ගහන වගේ සීන් එකේ අන්න ඒ වගේ ෆෑන් තීරියක් තියෙනවා මේ සෙට් එක හදාගත්ත එක මුන් ඇත්තටම අර එහෙම සීන් එකක් වෙලා නැහැ මූ ගහන දේවල් වලට තමයි මූට මේ හොල්මන් සීන් පේන්නේ කට්ටිය හොල්මන් අල්ලන රහස් පරිශ්‍රකය වගේ පේන්නේ ආම්මඩ් බල්ලා කතා කරනවා පේන්නේ අර ඒ වගේ කියලා අත්‍රංගිරේ ෆිල්ම් එක වගේ අත්‍රංගිරේ ෆිල්ම් එක බලන ධනුෂ් කිහිටපු ඒකේ කෙල්ලටත් එහෙම ඒව තමයි වෙන්නේ අක්ෂේ කුමාර් ඉන්න. ඔමයි වෙන්නේ අපි ඉතින් අද බලමු මේ ස්කුබිඩු කතන්දර යාපු එකේ අපි ස්කුබිඩු එකේ මියුසික් එක පොඩ්ඩක් බලමු පොඩ්ඩක් මේක. ආ මේ රිවියු එක වෛරල් වුණා නේද? අපි මේ අන්තිම හරි ඉන්න වැඩේ. හැබැයි කට්ටිය ඒක චිල් එක ගත්තේ බං. ඔය ජිසි කියලා එකේ කොල්ලෙක් මේ අර මගේ සින්දුව කරපු එකම මේක කරේ. ලංකාවේ හයිප් වුණේ. ඔය කෑල්ලනේ බං. හැබැයි මේකේ තියෙන ක්‍රියේටිව් කෑල්ල තියෙන මෙතන නෙමෙයි. මේක දාලා තියෙන මූ චිල් එකට. ඔව්. මේ සින්දුවේ චිල් එකට. මේක අර
මේක බන් තනි කර අර මේවා සීන් එකේ ඉන්න මුද්‍ර සීන් එකේ ඉන්න අරු මුංගේ ඒ චිල් එකට හදපු අග කෑල්ලර මේ අර මුල පංච් කරපු එක ඕගනික් කෝරියල් ටික මුල හරියෙන් ඇදුනා හරිද එහෙම සීන් එකක් උනේ ඒ කියන්නේ අර මුල දැම්මේ චිල් එකට මචං මු අග තමයි දැම්මේ ක්‍රියේටිව් කෑල්ල පත් උනේ අනිත් පැත්ත අග කෑල්ල ස්ටැම්ප් උනා ඔයි කතන්දරේ උනේ කාටුන් කියන කතන්දරේ අපි දිගහැරලා පොඩ්ඩක් අර චරිතත් එක්ක මේ සීන් එකේ බහැපු චරිත මතක් කරන්න ඕනේ මොකද අපේ පොඩි කාලේ ලස්සන කරපු මිනිස්සු අපිට නම්මත් මතක නැහැ අපිට ස්කූබී කියලා මතක් වුණාට හඬ කැවුවේ කවුද මතක නැහැ කට්ටියට පොඩ්ඩක් ගෞරවයක් වෙන්නත් එක්ක සහ අපේ පොඩි කාලේ ලස්සන වෙච්ච විදිහ අපි ආතල්ෙක් ගත්ත විදිහ අපි පොඩ්ඩක් ඉතින් අතීතය වෙන්නත් එක්ක මේ කතාව ඔහොම දිගහැරුණා දිල උනා කියන දේ ඉතින් හෙන මවුල් මේ එපිසෝඩ් එක ගැන මං හිතුවේ නැහැ මේ එපිසෝඩ් එක ඇත්තරම ඒ කියන්නේ අර මේ මේක හොඳ ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ හොඳ සෙග්මන්ට් එකක් කියන්නේ කරපු මේ ඒ කියන්නේ කාටද නෑ ඒ කියන්නේ මට කරන්න හිත හිත හිටිය ඒත් කරන්න කම්මැලි කමේ හිටපු එකක් ඕකට ඕකට කියන්නේ මචං සිංහලෙන් අර කුහකය කියලා එක්කින් දන්න උ තව ඔය හර වෙන පයින්නේ උඹට දැන් ඔය කැමරාවෙන් ඔය ෆෝන් එකෙන් පේන වැත්තේ ඌ ඈ හරිද ඉතින් අද දවසේ කතන්දරේ කොහොම හරි කාටුන් සහ මේ හඬ කැවීම ගැන ඔයාගේ තියෙන අයිඩියා එක මොකද්ද ඉතින් ඔව් මෙහෙමයි පුංචි කාලේ අපි මේ කියන්නේ මම මේ මොනවාද ඉමිටේට් කරන්න ආස ඩබින් කරන්න ආස මේ වගේ කැරක්ටර්ස් වලට වොයිස් කරන්න ආස මාර හැංගීමක් තිබ්බනේ ඊට පස්සේ අර කුබිඩු දොස්තර හොඳයිද මේ අද අපි බලපු කාටුන් සෙට් එකෙන් තමයි ඉන්ස්පයර් වුනේ ඩබින් කරන්න මේක තමයි ආතල් එක මේ ක්‍රියේටිවිටි අපිට එළියට දාන්න තියෙන හොඳම එකක් තමයි ඩබින් කියන එක දැන් සූරපප්පයිගේම මම පුංචි දැනගෙන හිටියා සා මේ ස්කුබිඩු එකයි සූරපප්පයි එකයි ගිරිපුර ඇත්ත ඔය කාටුන් වලින් මම දැනගත්තා මේ ටින්ටින් එකේ අපේ ක්‍රියේටිව් කැලි ලාවට ඔබන්න පුළුවන් කියලා මං කියන්නේ ඩබින් කියන්නේ මට නම් මාර ආතල් එකක් හැබැයි ඒ කන්ටෙන්ට් සහ ලොකු තැනක තියෙන පේන්න නැති දෙයක් ලොකු තැනක තියෙන පේන්න නැති දෙයක් සහ 99.99999 අඬ කවල තමයි යන්නේ ඉතින් ඒක තමයි ඔයාලා ඔය TV එකේ බලන සියලු ඇඩ් ඔක්කොම 45 ඇඩ්ඩා ඔව් හඬ කවල යන්නේ හැබැයි ඉතින් අර හැමදාමත් කියන්න තියෙන්නේ ටෙලිවිෂන් ඩබින් වලට තියෙන වටිනාකම තවමත් 2005න් පස්සේ වැඩිලා තියෙන රුපියල් 500කින් ඒක තමයි දඩේක ප්‍රධාන චරිතයකට ගෙවන්නේ රුපියල් 1500යි 2000යි දැන් උපරිම 2000 2500 වෙලා ඇති. ඇත්තටම කිව්වොත් තිබ්බ ගානත් එක රුපියල් 500යි වැඩිලා තියෙන 2005න් පස්සේ. ඒක තමයි මට කියා ගන්න ඕන වෙච්ච දේ. ඩබින්ග් ෆීල්ඩ් එකට හරි ප්‍රසෙන්ටින්ග් ෆීල්ඩ් එකට හරි එනවා නම් ජීවිතේට තමන් ෆුල් ටයිම් කෙනෙක් හැටියට එන්න එපා. ෆුල් ටයිම් කෙනෙක් හැටියට එනවා නම් ඔයා පාට ටැලන්ට් එකක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. සුවිශේෂී පුද්ගලයෙක් වෙන්න ඕනේ. එහෙම වුණොත් ඔයාට පුළුවන් දවසකට 35,000ක් 40,000ක් නැත්තම් 60,000ක් විතර හම්බ කරන්න. මොකද කමර්ෂල් එකට අඩුම ඇඩ්වර්ටයිසින්ග් කියන ෆීල්ඩ් එකේ රුපියල් 10,000ක් ගෙවන්න. සහ පොඩි තව කතන්දරයක් තියෙනවා ඩිලෝ. ගොඩක්ම මූවීස් අරෝමේවට animation කාටුන් ඒවා මට දැන් ගොඩක් යන්නේ නළුවෝ. ඔව් නළුවෝ තමයි. ඒක හරි. සහ කමර්ෂල් වලට යන්නේ නළු නිළිය තමයි. එයා එතකොට එයාලට වැඩි ගාණක් ගෙවන එයාලගේ අර මේ මොනවාද? තරු ගුණේට ගාණක් අර හාන් හරකගේ මේ කාටුන් එකට හඬ ගැවේ ජෝන් සීනා ඉන්න නිසා ඒ හරක කාටුන් එක බලපුන් ඉන්නවා. බලන කවු හින්දා. අනේ වෛරලිටියත් එක්ක දැන් ඒ ඔපචුනිටි වැඩි වෙනවා. ඒ හින්දා පුළුවන් නම් ඩබින් අරම කැලලත් එක්ක පොඩ්ඩක් අර එළිය ක්‍රියේටිව් කැලලත් අල්ලගත්තොත් හොඳයි නේද? ඒ කියන්නේ තමන් ඉන්ෆ්ලුවන්සර් කෙනෙක් වෙන්න, තමන් ජනප්‍රිය කෙනෙක් වෙන්න, තමන් පොරක් වෙන්න. එතකොට ඔයාව යද්දි මේ අරයා නේද කියලා අඳුර ගන්නවා. ඔයාගේ ජනප්‍රිය පර්සනැලිටි එකවගේ වොයිස් පර්සනැලිටියක් තිබ්බොත් ඔයාට වෙන වටිනාකමක් ගන්න වැඩි වටිනාකමක් ගන්න ටග් ගාලා ඔයාගේ මූණ මතක් වෙන වොයිස් එක නැත්නම් මූණ මතක් වෙන තැනකට ඔයාට මේ වැඩේ හදා ගන්න පුළුවන් සල්ලි ඕනේ ඩබින් කරන්න ෆිල්ම් එකක කාටුන් එකක වොයිස් කරන ගමන් පුංචි සොච්චමකට කමර්ෂල් වොයිස් කරලා ලොකුවට හම්බ කරලා වාහනයක් අරන් ගෙයක් අරන් හොඳ ගෑණියෙක් බඳලා ආතල්ෙක ඉන්න right overall කතන්දර මෙහෙමයි අපි දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක ඔය ෆැක්ට් එක කිව්වේ සමාඩ වෙන විප්ලවකාරයෙක් සමාඩ මේ බලන කට්ටියකම වෙන්න පුළුවන් එන පඩතරේ කැවිලා මේ ෆීල්ඩ් එක විනාශ කරලා වෙනස් කරලා එන වැලියු එකක් හදලා දෙන කෙනා ඔයගොල්ලෝ අතර ඉන්නත් පුළුවන් උදාහරණයක් හැටියට වස්තිලා උමුන් ටික YouTube වැලියු එක හැදුවා ලෝකන්ියෝලා YouTube වැලියු ඒ විතරක් නෙවෙයි වස්තිලා එක්ක හැදිච්ච ප්‍රධාන දේ තමයි YouTube content dub කරන්න පටන් ගත්තා හැබැයි ඉතින් අපි නම් ඉතින් ස්ටුඩියෝ ගාන ගිහලා දෙන්න ගියේ නෑ අපිට ඩබ් කරන්න ඕනොත් අපි ඉතින් ඩබ් මයික් එකේ ඩබ් කරා ඒක මහ ගේමකුත් නෙමෙයි ඉතින් අපි නම් ඉතින් අන්සින්ක් වෙන්නේ නැහැ සවුන්ඩ් බැලන්ස් කරන ඒවා ඒ බිට් රේට් ගණන් අපිට පොඩ්ඩක් ටියුටෝරියල් ලැබුණා තේරෙනවා මට ඉතින් කෝස් කරන්න ඕනේ අද දවසේ මේ ඔහොම කතාව යන්නේ. ඔගොල්ලෝ ඉන්නේ අමාරු කාලයක් ලැබලා තියෙන රටක. ඉතින් ඕගොල්ලෝන්ට මක බෑවිලාම නැතුව ඇති. ගේම ගහගන්න තාම chance එක තියෙනවා. මේකේ ආතල් එකක් සහ ඔයගලන්ට opportunities තියෙනවා නම් මේ වීඩියෝ කරහා හොයාගන්න පුළුවන්. හොයාගෙන යන්න. ඔයගලගේ creative සතා සමාජ ඩබින් නැත්නම් commercial side එකේ production side එකේ ඉන්න පුළුවන්. ඌගෙන පොඩ්ඩක් බලාගන්න. ඉතින් අද දවසේ වැඩි ඔහොම එළුනේ. අපි තවත් ආදරණීය EP එකකින්, chill EP එකකින්, lull EP එකකින් හම්බෙමු එනවා. ආයිබෝ අනේ ඩිලෝ. Thank you. හෙට උනාට බොහොම ස්තුතියි. අපේ පට්ට ආතල් එකක්
ලක් සහ පට්ට ඩේටා කොට දුන්නද? බොහොම ස්තුතියි. අයිබෝ. අද අද ඩේටා විතරයි මගේ ආතල් නැහැ. අයිබෝ. ජයවා. ජයවා.